ට්‍රිප් එක යනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ට්‍රිප් එක plan කරන දවසට එනවා කියන යාළුවා ඇත්තටම ට්‍රිප් එක යන දවසට එන්නේ නැහැ. ඉතින් මේ වගේ හිටියටිය පොල්ල තියෙන යාළුවෙක්ට පුළුවන් ඔයා අමාරුවෙන් plan කරන ට්‍රිප් එක සම්පූර්ණයෙන්ම දිහාරු කරලා දාන්න. ඉතින් සමහර විට මේ වගේ experience එකක් ඔයාලත් ඇති. ඉතින් මේ වගේ යාළුවෙක් හිටියටිය පොල්ල තියෙන එකට අපිට මොනව හරි කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් දේවල් තියනවාද? ඔව් තියනවා. ඉතින් ඒ දේ ඊළඟ ට්‍රිප් එකේ නම් ඒ විදිහට වෙන්නේ නැති වෙයි. ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත්. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මම ගීසිත් කවේජ. ඉතින් මේ channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කැම්පින් equipment, කැම්පින් tips, ඒ වගේම කැම්පින් hacks මෙන්න මේ වගේ කැම්පින් කරනවා නම් ඔයා අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ හැම දෙයක්ම මිලි තප්පර ගානකින් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඔයා මේ channel එක subscribe කරලා තියාගත්තොත්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් ඔයාගේ යාළුවා ට්‍රිප් එක ගෙන ගන්න ඕනේ නම් ඔයාට ඉස්සෙල්ලාම කරන්න තියෙන දේ තමයි ඔයාගේ ට්‍රිප් එකේ බජට් එක කීයද කියලා තීරණය කරගන්න එක. ඒ කියන්නේ ට්‍රිප් එකේ ගමන් වියදම්, ට්‍රිප් එකේ කෑම බීම, කැම්පින් ඉක්විප්මන්ට් රෙන්ටර් ගන්නවා නම් ඒවට යන ගාණ. ඉතින් මෙන්න මේ වගේ ට්‍රිප් එකේ බජට් එක කීයද කියලා තීරණය කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි හිතමු රුපියල් 30000යි කියලා. ඒ වගේම ට්‍රිප් එක යන යාළුවෝ 10 දෙනෙකුත් ඉන්නවා. එතකොට 30000 10ෙන් බෙදපුවාම එක යාළුවෙට රුපියල් 3000ක බජට් එකක් තමයි වැටෙන්නේ. ඉතින් ඔයා නම් ට්‍රිප් එකේ සංවිධායක ඔයාට කරන්න තියෙන්නේ ට්‍රිප් එක යන්නේ 10 වෙනිදා නම් අඩුම තරමේ 7 වෙනිදා වෙනකොටවත් අර එක යාළුවෙට වැටෙන රුපියල් 3000 බජට් එක ඔයා ගාවට අරගන්න එක. ඉතින් එතකොට හැමෝගෙම සල්ලි ඔයා ගාව තියෙන හින්දා හැමෝම සල්ලි දීලා තියෙන හින්දා කවුරුවත් ට්‍රිප් එක එන්න අදිමදි කරන්නේ නැහැ. එහෙම කවුරු හරි අදිමදි කරොත් ඔයාට කරන්න තියෙන්නේ කොයිම විදිහකටවත් සල්ලි ආවව දෙන්නේ නැහැ කියලා කියන එක විතරයි. හරි. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා කියලා කියන්නේ ඔයාට දැන් ප්‍රෝ ලෙවල් එකේ දැනුමක් තියෙනවා. කොහොමද ඔයාගේ ට්‍රිප් එකට මෙච්චර කල් පොල්ල තියප යාළුවව ට්‍රිප් එක ගෙන්න ගන්න කියන එක ගැන. වෙල් ඩන්. හරි. ඉතින් ඊළඟ වීඩියෝස් වලට අපි ඔප්ෂන්ස් කීපයක් ලබා දෙන්නම්. නම්බර් 1 කැම්පින් ට්‍රිප් එකක් හරියට plan කරන්නේ කොහමද? ඉතින් ගොඩාක් beginners ලාට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. ඉතින් ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් අනිවාර්යෙන් නම්බර් 1 කියලා පල්ලහැන් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කට්ටිය නම්බර් 1 කියලා කමෙන්ට් කරලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේ ගැනත් වීඩියෝ එකක් ඉස්සරහට කරන්න සූදානම්. නම්බර් 2 කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරන කලින් ඔයා සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඉතින් මෙන්න මේකත් ගොඩාක් වැදගත් කාරණයක්. ඉතින් මේ ගැනත් ඔයාට දැනුමක් නැත්නම් නම්බර් 2 කියලා පල්ලහැන් කමෙන්ට් එකක් දාන්න. කලින් වගේම ගොඩක් කට්ටිය නම්බර් 2 කියලාත් කමෙන්ට් කරලා තියෙනවා නම් ඊළඟට ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ මේ දැනුම ඔයා ගාව විතරක් තිබ්බට මදි. මේ දැනුම අනිවාර්යෙන් ඔයාගේ අනික් යාළුවෝ අතරටත් ෂෙයා වෙන්නම ඕනේ. මොකද ඔයා විතරක් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වුණාට මදි. ඔයාගේ වටේ ඉන්න අනික් ඩ්‍රයිවර්ස්ලත් හොඳ ඩ්‍රයිවර්ස්ලා වුණොත් විතරයි ඔයා පාර යනකොට ඔයාගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ. ඉතින් අන්න ඒකින්ද පුළුවන් තරම් මේ channel එකේ තියෙන videos වල links ඕගොල්ලන්ගේ යාළුවෝ අතරට ෂෙයා කරන්න. වැඩි ඕන්න. වැඩි ඕන්න. ඔයත් එක්ක කැම්පින් කරන යාළුවෝ අතරට ෂෙයා වුණා නම් හොඳට ඕම ඇති. මොකද කිසි දෙයක් නොදැන කැම්පින් කරනවට වඩා දෙයක් දැනගෙන කැම්පින් කරනකොට ඕගොල්ලන්ට ගන්න පුළුවන් ආතල් එක ගොඩාක්ම වැඩි. ඉතින් අන්න ඒකින් ද මේ channel එකේ තියෙන videos නිතර දෙවේලේ බලන්න, නිතර දෙවේලේ ෂෙයා කරන්න. අන්න එතකොට ඕගොල්ලන්ට පුළුවන් හොඳ සෙට් එකක් එක්ක හොඳ කැම්පින් එකක් ගිහිල්ලා හොඳ ආතල්යක් අරන් අලුත් මෙමරිස් ටිකකුත් ඔයාලගේ ජීවිතවලට එකතු කරගෙන ගෙදර එන්න. ඉතින් මේ දාන හැම වීඩියෝ එකක්ම ඔයාගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඔයා අපේ ට්‍රැවල් ගියර්ස් YouTube channel එක subscribe කරලා තියාගත්තොත් විතරයි. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු සැනින් මිලි තප්පර ගානකින් ඔයාගේ ෆෝන් එකට notification එකක් ගෙන්න ගන්න. එහෙනම්